හරි පරිගණකයක් තුල විවිධ කාර්යයන් කරගන්න පරිගණකයක් තුල විවිධ කාර්යයන් කරගන්න යොදා ගන්න පරිගණක වැඩසටහන් තියෙනවා මොකටද මේ පරිගණක වැඩසටහන් මෘදුකාංග භාවිතා කරන්නේ මම අර කලින් කිව්වා වගේ පරිගණකයකින් අපිට අවශ්‍ය දේවල් කරගන්න පරිගණකයකින් අපිට අවශ්‍ය දේවල් කරගන්න තමයි මෙහි මේ මෘදුකාංග තියෙන්නේ පරිගණක වැඩසටහන් තියෙන්නේ ඒක අපි කලින් කතා කරලා තියෙනවා අපි මෘදුකාංග පාඩමේදී අපි කතා කරලා තියෙනවා මෘදුකාංග භාවිතා කරන්නේ පරිගණකකින් අපිට අවශ්‍ය වැඩ කරගන්න ඔයාලට චිත්‍රයක් අඳින්න ඕනි නම් ඒ සඳහා පරිගණකයේ තියෙන මෘදුකාංගයක් පේන්ට් කියලා ඒකෙන් චිත්‍ර අඳිනවා ඔයාලට ලියුම් ටයිප් කරගන්න ඕන නම් ඒකට තියෙනවා පරිගණකයේ මෘදුකාංගයක් බර්ඩ් කියලා ඔයාලට කම්පියුටරින් ගණන් හදාගන්න ඕනි නම් ඒකට තියෙනවා එක්සෙල් කියලා මෘදුකාංගයක් ඔයාලට කාටුන් හදාගන්න ඕන නම් පරිගණකයෙන් ඒ සඳහා තියෙනවා ටූන් බූම් කියලා පරිගණක වැඩසටහන පරිගණක වැඩසටහන් තියෙනවා අපිට අවශ්‍ය දේවල් කරගන්න පරිගණකෙන් අපිට අවශ්‍ය දේවල් කරගන්න තමයි මේ පරිගණක වැඩසටහන් පාවිච්චි කරන්නේ මෘදුකාංග පාවිච්චි කරන්නේ එතකොට මෙහෙයුම් පද්ධතිය කියලා කියන්නේ මෘදුකාංගයක් මෙහෙයුම් පද්ධතිය ඔපරේටින් සිස්ටම් එක කියලා කියන්නේ ඔපරේටින් සිස්ටම් එක කියලා කියන්නේ මෘදුකාංගයක් හැබැයි මෙයාගෙන් කරන්නේ මේ චිත්‍ර අඳින එකවත් ගණන් හදන එකවත් ලිපි ලේඛන හදන එකවත් ওই කාටුන් හදන එකවත් ගෘහ නිර්මාණ සැලසුම් කරන එකවත් ත්‍රිමාන සජීවීකරණ වැඩසටහන් නිර්මාණය කරන එකවත් නෙමෙයි මෙයාගෙන් කරන්නේ පරිගණකය මෙහෙයවන එක පරිගණකය ක්‍රියාත්මක කරවන එක පරිගණකය මෙහෙයවන එක වෙන කිසිම වැඩක් මෙයා කරන්නේ නැහැ චිත්‍ර අඳිනවා පේන්ට් වලින් ලියුම් ලියනවා වර්ඩ් වලින් ගණන් හදනවා එක්සෙල් වලින් කාටුන් හදනවා ටූන් බූම් වලින් හැබැයි පුතේ මෙහෙයුම් පද්ධතියෙන් කරන්නේ මේ මොන දේ කරන්නත් පරිගණකේ වැඩ කරන්න එපේ පරිගණකේ ක්‍රියාත්මක වෙලා තියෙන්න එපේ ඔන්න මම පොංචි ප්‍රශ්නයක් අහනවා ඔයාලට පුංචි ප්‍රශ්නයක් අහන්නම්කෝ කම්පියුටරයක් ඔන්නුනේ නැත්තම් කම්පියුටරයක් ස්විච් එක ඔන් කළාට පස්සේ කම්පියුටරයක් බූට් උනේ නැත්නම් ලෝඩ් උනේ නැත්නම් ක්‍රියාත්මක උනේ නැත්තම් අපිට කම්පියුටරෙන් චිත්‍ර අඳින්න පුළුවන්ද ගණන් හදන්න පුළුවන්ද ලියුම් ටයිප් කරන්න පුළුවන්ද කාටුන් හදන්න පුළුවන්ද මොකුම්ම කරන්න පුළුවන්ද බැහැ දැන් ඉතත් උත්තර දෙන්න සද්ද නැතුව ඉන්න එපා උත්තර දෙන්න කම්පියුටරේ වැඩ කරේ නැත්තම් කම්පියුටරේ ස්විච් එක ඔන් කළාට පස්සේ කම්පියුටරේ ලෝඩ් උනේ නැත්තම් කම්පියුටර එක වැඩ කළේ නැත්තම් ක්‍රියාත්මක වුණේ නැත්තම් අපිට පුළුවන් ද චිත්‍ර අඳින්නවත් ගණන් හදන්නවත් ලියුම් ලියන්නවත් මොකක්වත් කරගන්න පුළුවන් ද කම්පියුටරේ ඔන් උනේ නැත්තම් ක්‍රියාත්මක වුණේ නැත්තම් මොකුම්ම කරන්න බෑ ස්විච් එක ඔන් කළාට පස්සේ කම්පියුටරේ වැඩ කළේ නැත්තම් මගේ පුතේ කම්පියුටරේ වැඩ කරේ නැත්තම් මගේ පැටියෝ අපිට කිසිම වැඩක් කම්පියුටරෙන් කරගන්න බෑ කිසිම වැඩක් කරගන්න බෑ අන්න ඒක නිසා මිනිස්සු මොකද කළේ මේ පරිගණකයේ ස්විච් එක ඔන් කළාට පස්සේ කම්පියුටරේ මෙහෙයවන කම්පියුටරේ ක්‍රියාත්මක කරවන අපිට වැඩක් කරගැනීමේ තත්වයට පරිගණකයේ පත් කරවන වැඩසටහන් විශේෂයක් මෘදුකාංග විශේෂයක් ලෝකෙට නිර්මාණය කළා. ඒව තමයි මෙහෙයුම් පද්ධති කියලා කියන්නේ. පරිගණකයක් ක්‍රියාත්මක කරවීම සඳහා භාවිතා කරන මෘදුකාංග වැඩසටහන්. හරි. දැන් මම මෙහෙම ප්‍රශ්නයක් අහනවා. දැන් මිනිස්සු ජීවත් වෙන්නේ මිනිස්සු ඇඟේ මොනවද තියෙන හින්දාද? ලේ තියෙන Very good. Very good. මිනිස්සු ජීවත් වෙන්නේ මිනිස්සු ඇඟේ මොනවද තියෙන නිසාද? රුධිරය තියෙන නිසා. ලේ තියෙනවා. රුධිරය මිනිස්සුන්ගේ ඇඟෙන් කවුරු හරි දැන් නහරයක් කපලා ලේ ටික පිට කරනවා. මිනිහා ජීවත් වෙනවද? නැහැ. නෑ ජීවත් වෙන්නේ. මැරෙනවා.
ජීවත් වෙන්නේ නැහැ මැරෙනවා අපේ ඇස කන නාසය දිව ශරීරය ආමාශය අක්මාව පෙනහළු හෘදය වකුගඩු මේ අතපය කොච්චර හොඳට නිරෝගීව තිබුණත් අපේ ඇඟේ රුධිරය තිබුණ නැතොත් අපිව වැඩ කරන්නේ නැහැ අපිව ජීවත් වෙන්නේ නැහැ හරි ඒ වගේ පුතේ පරිගණකයක් ඇතුලේ hard disk එක RAM එක motherboard එක CD ROM එක keyboard එක mouse එක monitor එක ඇතුලේ software කොච්චර හොඳට තිබුණා කිසිම දෝෂයක් නැතුව තිබුණා මෙහෙයුම් පද්ධතියක් නොතිබුණොත් නම් computer එකක් වැඩ කරන්නේ නැහැ අන්න අපේ ඇඟේ රුධිරය වගේ තමයි පරිගණකේ මෙහෙයුම් පද්ධතිය කියලා කියන්නේ operating system එක කියලා කියන්නේ එහෙමනම් පුතේ මෙහෙයුම් පද්ධතියක් කියලා කියන්නේ මෙහෙයුම් පද්ධතියක් කියලා කියන්නේ ඔපරේටින් සිස්ටම් එකක් කියලා කියන්නේ පරිගණකය ක්‍රියාත්මක කරන එහෙම නැත්නම් පරිගණකයේ ස්විච් එක ඔන් කරපු අවස්ථාවේ සිට පරිගණකයක ස්විච් එක ඔන් කළ අවස්ථාවේ සිට පරිගණකය ක්‍රියාත්මක කරවනු ලබන සරලවම කිව්වොත් පරිගණකයේ ස්විච් එක ඔන් කළ අවස්ථාවේ සිට ඕෆ් කරන අවස්ථාව දක්වා පරිගණකයේ ස්විච් එක ඔන් කළ අවස්ථාවේ සිට ඕෆ් කරන අවස්ථාව දක්වා පරිගණකය මෙහෙයවනු ලබන පරිගණකයේ ක්‍රියාත්මක කරවනු ලබන මෘදුකාංගයක් අපි හඳුන්වනවා පුතේ වැඩසටහනක් අපි හඳුන්වනවා දරුවනේ මෙහෙයුම් පද්ධතියක් කියලා ආයිත් අහගන්න මම පැටවු ටික හොඳට අහගන්න මේ කාරණාව කම්පියුටර් එක ස්විච් එක ඔන් කළාට පස්සේ කම්පියුටරේ වැඩ කරන්නේ නැහැ පැටවුනේ මෙහෙයුම් පද්ධතියක් අපේ කම්පියුටරේට දාලා නොතිබුණොත් ඒක අපි හරි කම්පියුටරේ ගන්නකොට ගන්න තැනින් හරි අපිට දාලා දෙන්න ඕනි ගොඩාක් දුරට කරන්නේ අපි ලැප්ටොප් එකක් ගත්තා කම්පියුටරයක් ගත්තා ඒ ගන්න කඩින් ඔය සේරම දාලා දෙන්නේ කියන ද අපිට ඒක ප්‍රශ්නයක් නෑ අපිට දින ස්විච් එක ඔන් කළා වැඩ කරන්න විතරයි. ඒකින්ද ඕක කිසි ගැටලුවක් නැහැ. හැබැයි අපි දැනගන්න ඕනි මෙහෙයුම් පද්ධතියක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනිද? හරි. මෙහෙයුම් පද්ධතියකින් කරන්නේ මගේ පැටවුනේ මෙහෙයුම් පද්ධතියකින් කරන්නේ පරිගණකයක ස්විච් එක ඔන් කළ අවස්ථාවේ සිට ඕෆ් කරන අවස්ථාව දක්වා. ඒ කියන්නේ අපි ස්විච් එක ඔන් කළා කම්පියුටරේ ලෝඩ් වුණාට පස්සේ අපිට අවශ්‍ය වැඩ කරගන්න ඕනි අපි. අපේ වැඩ කරලා ඉවර වෙලා අපි කම්පියුටරේ ඔන් එකේ තියන්නේ ඕෆ් කරනවානේ. ඕෆ් කරලා දානවා අන්න අර ස්විච් එක ඔන් කළ අවස්ථාවේ සිට ඕෆ් කරන අවස්ථාව දක්වා පරිගණකයක් ක්‍රියාත්මක කරවනු ලබන පරිගණකයක් මෙහෙයවනු ලබන වැඩසටහන් අපි හඳුන්වනවා පුතේ මෘදුකාංග අපි හඳුන්වනවා මෙහෙයුම් පද්ධති කියලා මෙතනදී මගේ පුතාලා මතක තියාගන්න ඕනි මෙන්න මේ කාරණේ මෙහෙයුම් පද්ධතියක් අපේ කම්පියුටරේක නැත්තම් කම්පියුටරයක් වැඩ කරන්නේ නැහැ කොච්චර කම්පියුටරේ හොඳට තිබුණත් මොනිටර් එක හොඳට තිබුණත් කීබෝඩ් එක මවුස් එක ඇතුලේ hard disk එක motherboard එක RAM එක ROM එක ඊට පස්සේ CD drive power unit එක ඕවා කොච්චරම හොඳට 100ට 100ක් ප්‍රගතත්වයේ තිබුණත් අපේ කම්පියුටරේට මෙහෙයුම් පද්ධතියක් දාලා නැත්තම් කම්පියුටරයක් වැඩ කරන්නේ නැහැ අර මිනිස්සයාගේ ඇඟේ රුධිරය වගේ තමයි පරිගණකයක් තුල තියෙන මෙහෙයුම් පද්ධතිය මෙහෙයුම් පද්ධතියෙන් තමයි පරිගණකයේ ස්විච් එක ඔන් කළාට පස්සේ කම්පියුටරේ ක්‍රියාත්මක කරවන්නේ. මම තව ප්‍රශ්නයක් අහනවා මෙහෙම. කාර් එකක තෙල් නැත්තම් කාර් එකක ටැංකියේ තෙල් නැත්තම් කාර් එක ස්ටාර්ට් කරන්න පුළුවන්ද කාර් එකකින් උවමනා වැඩේ කරගන්න පුළුවන්ද? බැහැ. දැන් ඉරන්ද විතරනේ උත්තර දෙන්න වෙන කවන්නේ කැමෝ මයික්‍රෝෆෝන් ඕෆ් කළා කොහෙද ගිහිල්ලාද? දැන් උත්තර දෙන්නේ කොනිදිද? හරි. කාර් එකක තෙල් නැත්තම් බින්දුවක්වත් තෙල් නැත්තම් මේ දවස් නම් කොහොමවත් තෙල් නැහැ නේ. බින්දුවක්වත් තෙල් නැත්නම් කාර් එක ස්ටාර්ට් වෙන්නේ නැහැ. අපිට උවමනා වැඩේ වෙන්නේ නැහැ. බයිසිකලයක පෙට්‍රල් නැත්නම් ටැංකියේ බයිසිකලේ ස්ටාර්ට් වෙන්නේ නැහැ. බයිසිකලේ පදින්න බෑ අපිට. ඒ වගේ දරුවනේ පරිගණකයක මෙහෙයුම් පද්ධතියක් නොතිබුණොත් අපේ කම්පියුටරේට මෙහෙයුම් පද්ධතියක් ඔපරේටින් සිස්ටම් එකක් දාලා නොතිබුණොත්
අපේ කම්පියුටරේ වැඩ කරන්නේ නැහැ. දැන් ඔන්න මම ওই සම්බන්ධව ප්‍රශ්න අහන්න ඔයාලගෙන් ඔයාලට අවස්ථාව දෙනවා. අහන්න ප්‍රශ්න. අපැහැදිලි තැනක ඒක නම් මම තාම කියා දීලා ඉවර නැහැ. ඔය කියා දීපු ටිකෙන් ඔයාලට නිකන් හිතෙන මොනවායි මොකක් මෙහෙයුම් පද්ධතිය. මෙයා තේරුන්නේ නැහැ වගේ මට මේ ටික අපැහැදිලි. ඒ වගේ මොන හරි ගැටලු තියෙනවා නම් අහන්න පුතේ. ඒ වගේ මොන හරි ගැටලු තියෙනවා නම් අහන්න. ඕකට අස්සේ ඉතින් කරන්ට් එක එපා. ඉතින් ඒ කරන්ට් එක ලැබෙන්න ඒ එතරම් සවිකරනකොට සවිකරන එකේ වයර් එහෙම මේ එතෙන්ට වයර් දෙන්නේ නැත්නම් වෙනම ඒ එතන සවිකරන තැනම මේ කරන්ට් එක නෑ. මෙහෙයුම් පද්ධතිය කියන්නේ රන්ද මෘදුකාංගයක්. ඒක අපේ හાર્ඩ් ඩිස්ක් එකට තමයි ඉන්ස්ටෝල් කරන්නේ. ඒකට විදුලිය ආරවමව නෙමෙයි, කම්පියුටරේ ස්විච් එක ඔන් කළාම කොහොමද කම්පියුටරේට විදුලිය යනවන්නේ. විදුලිය ගියාට පස්සේ හાર્ඩ් ඩිස්ක් එකේ තියෙන අර මෙහෙයුම් පද්ධතියෙන් කම්පියුටරේ ලෝඩ් කරනවා. අහන්න මේ වගේ ප්‍රශ්න අහන්න. හොඳයි, යහ ප්‍රශ්න. යාගේ ගැටලුව විසඳගත්තනේ. තව පුතේ අහන්න. දැන් මේ මෙහෙයුම් පද්ධතිය ගැන කිව්වට පස්සේ දැන් මම කිව්වා මෙහෙයුම් පද්ධතියක් අනිවාර්යයෙන්ම කම්පියුටරේ තියෙන්න ඕනි කිව්වා කම්පියුටරේ ක්‍රියාත්මක වෙන්න. මෙහෙයුම් පද්ධතිය නොතිබුණොත් ස්විච් එක ඔන් කළාට කම්පියුටරේ වැඩ කරන්නේ නැහැ කිව්වා. ඈ කොහෙන්ද මේ මෙහෙයුම් පද්ධති ගන්නෙ? කොහොමද? දැන් ඔයක ප්‍රශ්න ගොඩක් තියෙනවානේ අහන්නකෝ. සර්, ඔව් සර්, මොකද්ද මේ අපේ ලැප් එක ඔන් කරාට පස්සේ ඔන් වෙන ගොඩාක් වෙලා යනවා. ඒ කියන්නේ විනාඩි 5ක් විතර යනවා. ඒකද මේ මෙහෙයුම් පද්ධතියේ ක්‍රියා කිරීමද මේ එන්නේ නැත්තම් වෙන මොකක් හරි එකකද? දැන් එතන ඉරන්ද මෙහෙමයි. සාමාන්‍යයෙන් කම්පියුටරේ ප්‍රොසෙසර් ස්පීඩ් එක අඩු නම් RAM එකේ කැපැසිටි එකේම අඩු නම් ඔපරේටින් සිස්ටම් එකේ දෝෂයක් නෙවෙයි, හાર્ඩ්වෙයා වල ප්‍රශ්න. ස්පීඩ් එකේ අවුලක් තමයි තියෙන්නේ, දෝෂයක් තමයි තියෙන්නේ. ආරිෂ, thank you. තව අහන්න. සර්, මේ යන්නම් වෙන කිසිම මුදුකාංගයක් දාගන්න බැරිද? නෑ පුතේ. මෙහෙයුම් පද්ධතියක් නැත්තම් වෙන කිසිම මුදුකාංගයක් දාගන්න බෑයිද? බෑ පුතේ. මෙහෙයුම් පද්ධතියක් තිබුණොත් මේ කම්පියුටරේ ඔන් කරගන්න පුළුවන් වෙන්නේ. කම්පියුටරේ ඔන් කරගන්න බැරුව අපිට මුදුකාංග තියා මොකුත් පේන්නේ නෑනේ, කම්පියුටරේ ඇතුළට යන්න බෑනේ. අපිට දැන් පුතේ කම්පියුටරයක් ඔන් වෙන්න නම් ඔන් කරලා ක්‍රියාත්මක වුණාට පස්සේනේ අපිට ගේම් දානවා නම්, වෙනින් සින්දු දානවා නම්, පින්තූර දාගන්නවා නම් කම්පියුටරේ ක්‍රියාත්මක වෙලා වුණාට පස්සේනේ කම්පියුටරේ ක්‍රියාත්මක වුණාට පස්සේනේ අපිට කම්පියුටරෙන් වැඩ කරගන්න පුළුවන් වෙන්නේ. එතකොට වෙනි මෘදුකාංග දාන්නත් කම්පියුටරේ ඔන් වෙන්න එපේ. කම්පියුටරේ ඔන් කරගන්න නම් අර වාහනේ ස්ටාර්ට් කරන්න තෙල් තියෙනවා වගේ, මිනිස්සයව ජීවත් වෙන්න රුධිරය තියෙන්න ඕනි වගේ, කම්පියුටරේ ඔන් වෙන්න, කම්පියුටරේ ක්‍රියාත්මක වෙන්න, මෙහෙය වෙන්න අනිවාර්යයෙන්ම මෙහෙයුම් පද්ධතියක් තියෙන්න ඕනි. මෙහෙයුම් පද්ධතියක් නොතිබුණොත් සරලවම කිව්ව පුතේ ස්විච් එක ඔන් කරලාට ටිකක් වෙලා තියෙනවා, no operating system found කියලා එතනින් එහාට ලෝඩ් වෙන්නේ නැහැ. කළු පාට ස්ක්‍රීන් එක ඔයේ තියෙන. තව අහන්නක මේ වගේ ප්‍රශ්න. ඔතන ඔය ගැටලු ටික निराකරණය කරන එක ගියාට පස්සේ ලේසි පුතේ. අහන්නකෝ. අහන්න පැටවනේ. හොඳ ප්‍රශ්න දෙකක් ඇහුවේ. හොඳ ප්‍රශ්න දෙකක් ඇහුවේ. වෙන නැද්ද? කො බලන්න. මෙතුප ප්‍රශ්න නැද්ද? ප්‍රශ්න නෑ. සදිස නෑ සර්. සදිස ප්‍රශ්න නැද්ද? කො ඇහුවත් කතා කරන්නේ. සදිස ප්‍රශ්න නැද්ද? දිල්මිත් ප්‍රශ්න නැහැ සර්. ඉරන්ද ඇහුවා. හිමන්ස හිමන්ස උදාර ප්‍රශ්න තියෙනවද ඔයාට?
Yeah, nah, gila kok hari. Imeshi. Nah, sir. Senasha. Nah, sir. Alright, alright. Emang nanti ngah gan kok. Orang putih apa hukuman kira? Mehi umpat dari akhirnya mau kata kira hukuman itu main putar lah kan. Parikana kek switch ke on kelat passe. Computer load denda patangga. Computer ke switch ke on kelat passe. Computer load denda patangga. Orangnya computer load denny. Orang computer load denny computer itu mehi umpat dari. Computer load denny computer itu mehi umpat dari. Mehium pada di ajar ini, tamai parikan ke kriya. Orang mana sahala pada apa dulu tak kiu. Dan mai pada lah hemo mana computer apa awi cikar lagi, computer apa awi cikar lagi, ina dengan itu. Computer itu switch cek on cikar lagi, ina dua lah hemo mana. Oh, onter. Oh. Orang switch cek on cikar. Mana switch cek on cikar? Switch cek on cikar. Mana switch cek on cikar lah haman. Switch cek on kerap juga, ama TV ya kadai emma oke puluan tapi dek computer yang beda kerja ni. Beh. Api computer switch cek angle link on kan nama. On kerap juga, ama TV ya kadai emma oke api dek beda kerja ni puluan tu mungkin beta guni. Beh. 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 Tika bila awa computer Load berapa ni? Ada tiga bilah apa tiga berapa ni? Tapi dah awasnya tenar te anak kan? Oud ni ada. Oh, oh. Switch cek on kerana tu pasal tu deh computer ni monoa berapa tiga berapa tapi boot berapa tiga berapa ni? Penentang load berapa tiga? Switch cek on kerana tu pasal computer ni monoa berapa tiga berapa? Boot berapa? Penentang load berapa? Otak ni, ni baca kan dekik, ready korang mau, yang ada dalam baca ni muka tu boot denwai kiri ni kat, load denwai kiri ni kat. Load denwai kiri ni kat. Load denwai kiri ni kat. Load denwai kiri. Load ni kat, ibarat mana pasi tamai, api tak computer ni medak keragangan tu puluang berni. Api tak computer ni medak keragangan tu puluang berni, computer ni load guna ada pasi. Load guna ada pasi. Eh, nama ayah putih, orang mang ilang ke perasni ahan. Computer ini load mau no switch cek on kel computer ini load no no api te beda kerja anda pulu anda beri de bahasa bahasa eh nama mana ni beri kerana ikhila tama kau de mehium padeti mehium padeti Switch cek on kalau ada pasi komputer load kerawan ni mehium padati ya kira nama rudu kanggaya maki. Orang ni heman anda maki budala mangan ambil perasni. Heman, ni switch cek on kalau ada pasi komputer boot kerawan load kerawan de mehium padati ya noti bunot apa komputer makwe itu. Eva load kerana ber, onkarat onwinit ne, apre kisi ada keragangan ada. Saralah sama kiuak. Mehium padati at neti uno, ane buat dekata agaran ne mau men. Ikhnan ni, di tuhna kata agaran ni nakat dia. Mehium padati at neti uno, computer at weda kerai de. Ne, weda kerana ne. Ne, weda kerana ni ne. Eh nama kita tu dengan orang lada teri nama tu computer eka aniwarre mo oni mac computer eka tu mehium padat ya aniwarre mac dalat iendo oni tu nend oni dalat iendo oni api saman yang kita dengan orang lada computer eka gan oni kila hitan nak orang lada computer eka oni kila hitu nada pasu orang lada computer bikurna kade eka Itu kot orang alat dina mah quality kat dina mah mainnya main computer register ati mainnya main computer register ati orang alat balala kian tu orang alat tu kondo koi computer itu kira orang api tinggal quality kat balala hard disk ke kondo tu tiennya ram ni katika ready speed dek produk ready computer ni kondo api kena mainnya main computer kondo itu kira itu kot egol muka tu kerana computer pada segala usaha dina yang kita kerja ni yang kira egol muka tu kerana orang alat tu guaman api dera computer assemble kalla Mulimma kerana mehium padatiya dana, mehium padatiya dalam computer load kerana begini,
අන්න ඔයාලට උවමනා කරන මෘදුකාංග ටික ඔය paint කියයි word කියයි excel ඊට පස්සේ games ඔය දාලා දෙනවා අන්න ඊට පස්සේ තමයි කම්පියුටරේ දෙන්නේ එතකොට අපි කම්පියුටරයක් කඩෙන් ගන්නකොට කම්පියුටරයක් කඩෙන් ගන්නකොට මේගොල්ලෝ අපිට මෙහෙයුම් පද්ධතිය දාලා දෙනවා හරි කම්පියුටරයක් කඩෙන් ගන්නකොටම කම්පියුටරයක් කඩෙන් ගන්නකොටම ඒගොල්ලෝ අපිට මෙහෙයුම් පද්ධතිය දාලා දෙනවා අපි එතකොට අපිට කරදරයක් නැහැ නැත්නම් ඔයාලා කල්පනා කරයි මේ දැන් සර් කිව්වා හරි වැඩි දැන් කම්පියුටරයක් කඩෙන් ගන්න ගියදම මේ මෙහෙයුම් පද්ධතියක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනි කියලා කිව්වනේ දැන් අපි ගෙදර ඇවිල්ලා කම්පියුටරේ ඔන් කරගන්න බෑනේ මෙහෙයුම් පද්ධතියක් නැත්තම් එතකොට මොකද කරන්නේ අපි කොහොමද මෙහෙයුම් පද්ධතියක් දාගන්නේ කොහෙන්ද මේක හොයාගන්නේ ඔන්න ඔයගේ ප්‍රශ්න ගොඩක් එන්න පුළුවන්නේ එහෙම ප්‍රශ්නෙන්නේ නෑ පුතේ කම්පියුටරයක් ගන්නකොට ඔය සේරම දාලා දෙන්නේ මෙහෙයුම් පද්ධතිය දාලා මෘදුකාංග දාලා දෙන්නේ අරගෙන ආවට පස්සේ ඕනි නම් ඔයාලට පුළුවන් ටික කාලයක් යනකොට ඔයාලට ඒ කැමැති කැමැතිව ඔයාලට දාගන්න පුළුවන් හරි මතක තියාගන්න පුතේ මෙහෙයුම් පද්ධතියක් කියලා කියන්නේ අංක 1 මෙහෙයුම් පද්ධතියක් කියලා කියන්නේ මෘදුකාංගයක් ඒ කියන්නේ මෘදුකාංගය හරි මෙහෙයුම් පද්ධතියක් කියලා කියන්නේ මෘදුකාංගයක් පරිගණක වැඩසටහන මෙයාගෙන් කරන්නේ පරිගණකයක ස්විච් එක ඔන් කළ අවස්ථාවේ සිට ඕෆ් කරන අවස්ථාව දක්වා පරිගණකයේ මෙහෙයවන එක පරිගණකයේ ක්‍රියාත්මක කරන එක අහගන්න බටවුනේ මෙයාගෙන් කරන්නේ පරිගණකයක ස්විච් එක ඔන් කළ අවස්ථාවේ සිට ඕෆ් කරන අවස්ථාව දක්වා පරිගණකයේ මෙහෙයවන එක පරිගණකයේ ක්‍රියාත්මක කරන එක අංක 3 පරිගණකයක් ක්‍රියාත්මක වෙන්න නම් අනිවාර්යෙන්ම මෙහෙයුම් පද්ධතියක් තිබිය යුතුමයි මෙහෙයුම් පද්ධතියක් නොතිබුණොත් ස්විච් එක ඔන් කළාට කම්පියුටරේ ලෝඩ් වෙන්නේ නැත පැහැදිලිද උදේ කිව්ව කාරණා ටික ඔව් සර් හරි ඔන්න මං අහනවා පළවෙනි ප්‍රශ්නේ මෙහෙයුම් පද්ධතියක් කියන්නේ මොකද්ද මෘදුකාංගයක් පරිගණක වැඩසටහන මෘදුකාංගයක් හරි මෘදුකාංගයක් ඔන්න දෙවෙනි ප්‍රශ්නේ මෙහෙයුම් පද්ධතියකින් මොකද්ද කරන්නේ පරිගණකයේ පරිගණකයක ස්විච් එක ඔන් කළ අවස්ථාවේ සිට පරිගණකයක ස්විච් එක ඔන් කළ අවස්ථාවේ සිට ඕෆ් කරන අවස්ථාව දක්වා පරිගණකය මෙහෙයවීම පරිගණකය ක්‍රියාත්මක කරවීම මෙහෙයුම් පද්ධතියෙන් සිදු කරයි. ඔන්න මගේ පුතාලා හොඳට නිශ්ශබ්ද වහගෙන ඉන්න. ඒක නම් පුතේ ඔළු ගෙඩිය අස්සට දාගන්න ඕනි. ඔන්න හොඳට අහගන්නකෝ. පරිගණකයක ස්විච් එක ඔන් කළ අවස්ථාවේ සිට ඕෆ් කරන අවස්ථාව දක්වා පරිගණකයේ ස්විච් එක ඔන් කරපු අවස්ථාවේ ඉඳන් ඕෆ් කරන අවස්ථාව දක්වා පරිගණකයක් මෙහෙයවීම මෙහෙයුම් පද්ධතියෙන් සිදු කරයි. දැන් කියන්නමයි පුතේ මොකද මෙහෙයුම් පද්ධතියෙන් කරන්නේ? පරිගණකයේ මෙහෙයවීම පරිගණකයේ මෙහෙයවීම තුන්වෙනි ප්‍රශ්නේ පරිගණකයකට මෙහෙයුම් පද්ධතියක් ඕනිමද දාන්න ඕනිමද තෙල් නැති බයිසිකලේ වගේ වෙනවා තෙල් නැති කාර් එක වගේ වෙනවා හරි එහෙනම් අපි ලියාගමුද පුතේ සටහන සටහන ලියාගමුද පැටවුනේ හා සර් හරි
මගේ දරුවනේ ඔයාලා අර මේ දැන් ටියුට් එක හම්බ වුනේ නැත්තම් අර මේ පරිගණක පරම්පරාවල ටියුට් එක ගත්තේ නැත්නම් මම අදත් දාන්න අද නැමෙ පුතේ හෙට උදේට දාන්නම් මම ගෲප් එකට පුතේ මේ මේ කලර් print out ඕනේ නැහැ කලර් print out ඕනේ නැහැ black and white ගන්න ඒක ගොඩක් වැදගත් පුතේ ටියුට් එක මේ print කරලා තියාගන්න එක ගොඩාක්ම වැදගත් ඒකයි මම දැම්මේ එතකොට සර් ලියාගෙන ඈ ලියාගත්තොත් ආ ලියාගත්තත් ගැටලුවක් නැහැ පුතේ මං කිව්වා අර ඒකේ අර පින්තූර එහෙම සියල්ලම තියෙනවනේ ආ සර් ඒ කියන්නේ ඔය යෙනුයක් එඩ්වැක් CDC 1600 ඒ කම්පියුටර්ස් වලින් පින්තූරේම සියල්ලම මම පැහැදිලිවම දාලා හදලා තියෙන ටියුට් එක ඒක නිසා පුතේ ඒකයි මං කිව්වේ මේ මේ ඒක print කරගත්තොත් ගොඩක් හොඳයි කියලා black and white picture ගානක් යන එකක් නැහැ පිටු පහක් හයක් වගේ නේ තියෙන්නේ රුපියල් 100ක් 150ක් වගේයි හරි ඔන්න අපේ මාතෘකාව ඕ ඕ ඕ ඒ ඉංග්‍රීසියෙන් ටයිප් වෙන්න මෙහෙයුම් පද්ධති ඒ මොකක්ද මෙහෙයුම් පද්ධතිය ඔපරේටින් සිස්ටම් ඉන්න අකුරු ටික පොඩ්ඩක් ලොකු කරන්න නෝක තමයි අපේ මාතෘකාව එතකොට මේක අපේ පාඩම් අංක 2 පාඩම දැන් බලමු මොකද්ද තරුවක් දාලා මෙහෙයුම් පද්ධතියක් කියන්නේ කියලා. මෙහෙයුම් පද්ධතියක් කියන්නේ මෙහෙයුම් පද්ධතියක් කියනු අකුරු සයි පේනවද පුතේ මේ අකුරු පේනවද? ඔව් සර්. ඔව් සර් පේනවා. පේනවා සර්. පොඩි වැඩිද නැහැ? පොඩි වැඩි නැහනේ. නෑ නෑ සර් පේනවා. මෙහෙයුම් පද්ධතියක් යනු මෘදුකාංගයකි ඔන්න පළවෙනි කාරණා පරිගණකයක ස්විචය ඔන් කළ අවස්ථාවේ සිට අවස්ථාවේ සිට ඕෆ් කරන අවස්ථාව දක්වා ඕෆ් කරන අවස්ථාව දක්වා පරිගණකය මෙහෙයවන්නේ මෙම මෙහෙයුම් පද්ධතිය මගිනි මෙහෙයුම් පද්ධතිය මගිනි අනේ දැන් එකෙන් කියවෙනවා මේක අනිවාර්යෙන් අත්‍යවශ්‍යයි කියලා අන්තිමට මම මෙහෙම කියනවා පරිගණකය ක්‍රියාත්මක වීම සඳහා සඳහා මෙහෙයුම් පද්ධතියක් අනිවාර්යෙන්ම තිබිය යුතුමය ඔන්න වැඩේ හරි ඔන්න ලිව්ව සටහන
ලියාගෙන ඉවරලා කියන්නකෝ. එතකොට මගේ පැටව අනිවාර්යයෙන්ම දැනගන්න ඕනි කාරණාවක් තමයි පරිගණකයක ස්විච් එක ඔන් කළාට පස්සේ මේ ඉලෙක්ට්‍රොනික උපකරණ වලින් නෙමෙයි ලෝඩ් වෙන්නේ. මෙහෙයුම් පද්ධතිය. මෙහෙයුම් පද්ධතිය hard disk එකට අපි install කරනවා. මේක මෘදුකාංගයක් මහ දෙයක් නේ පොඩි software එකක්. දැන් සමහර වෙලාවල් තියෙන දැන් ඔයාලට මෙහෙම ප්‍රශ්නයක් ඇති. ඔයාලට දැන් මෙහෙම ප්‍රශ්නයක් ඇති. ඔය මෙහෙයුම් පද්ධතියක් දැම්මට පස්සේ අපිට බැරි දෙයක වෙනස් කරන්න කියලා එහෙම ප්‍රශ්න නැද්ද? එහෙම ප්‍රශ්නයක් නැද්ද ඔයාලට? තියෙනවා සර්. තියෙනවා. මේ අහන්නක පැටියෝ. දැන් ඔය ඔපරේටින් සිස්ටම් එකක් අපි දාලා ගේනවනේ හිතන්න කොන්න මම ලැප්ටොප් එකක් ගන්නවා කඩේ. ඒගොල්ලෝ මෙහෙම පද්ධතිය දාලා සේරමක් කරලා ඔන්න දාලා දෙනවා. ටික කාලයක් පාවිච්චි කරනකොට වෛරස් එහෙම ගිහිල්ලා මගේ කම්පියුටරේ වැඩ කරන්නේ නැතුව යනවා. ස්විච් එක ඔන් කරලා ටිකක් දුර වැඩ කරනවා ඊට පස්සේ වැඩ කරන්නේ ස්ට්‍රක් වෙනවා ස්ලෝ වෙනවා. මට හරි කරදරයක් මේක දැන් කේන්තියෙන් දැන් ලැප් එක පොලේ ගහන්නත් ඉතන. නමුත් එහෙම කළා තේරුමක් නැහැ නේ. හරි. මම කල්පනා කරනවා හරි. දැන් මේ කම්පියුටරේට වෛරස් ගිහිල්ලා මේ ස්ලෝ වෙලා වැඩ කරන්න අමාරුයි. මම මොකද කරන්නේ? කම්පියුටරේ ඇතුලේ තියෙන මගේ දත්ත ටික සේරම අත්‍යවශ්‍ය දත්ත ටික මම පෙන් එකකට හරි DVD එකකට හරි දාගන්නවා. දාගෙන ඉවරලා මම මොකද කරන්නේ? මයි කම්පියුටරේ සම්පූර්ණයෙන්ම මකලා මගේ කම්පියුටරේ සම්පූර්ණයෙන්ම තියෙන දත්ත ටික මකලා අලුතෙන් දානවා මෙහෙයුම් පද්ධතිය. මුළු කම්පියුටරේම hard disk එක format කරනවා. මුළු කම්පියුටරේම සුද්ධ කරලා දානවා. දැන් ඔයාලා මේ කතාව දන්නවා. ඔයාලා ඔයාලගේ phone එකේ memory chip එක ඕක format කරපුවා ඉන්නවද? format කරනවා කියන එක දන්නේ නැහැ ඉන්නවද? චිප් එකේ තියෙන දේවල් මකපු ඇය ඉන්නවද?
ගැලරිය එන්නම මම කළාද ආ හරි දැන් මේ අහන්නකෝ දැන් මගේ ලැප්ටොප් එකත් ඔන්න වැඩ කරන්නේ නැහැ ටිකක් ස්ලෝ අවුරුදු දෙක තුනක් වැඩ කරනකොට ස්ලෝ මං කරන්නේ මොකද මගේ කම්පියුටරේ තියෙන මගේ අත්‍යවශ්‍ය දත්ත ටික ෆයිල් ටික තොරතුරු ටික මං දාගන්න අපෙන්න එකට හරි මොකට හරි බෑකප් එකක් දාගන්න ඊට පස්සේ මං කරන්නේ සම්පූර්ණයෙන්ම කම්පියුටරේ තියෙන සේරම දත්ත ටික මකලා ෆෝමැට් කරලා අලුතෙන්ම මෙහෙයුම් පද්ධතියක් මගේ කම්පියුටරේට දානවා අලුතෙන්ම මගේ කම්පියුටරේට මෙහෙයුම් පද්ධතියක් දානවා අපි ඕක කළා අපේ හાર્ඩ්වෙයා වර්ක්ෂොප් එකේ දෙවනි දවසේ ඒකට සහභාගි වෙච්ච අය හිටියද මැෂින් එකක් ෆෝමැට් කරලා ඔපරේටින් සිස්ටම් එකක් දාන එකට සහභාගි වෙච්ච අය හිටියද මේකේ නෑ ආවේ නෑ එහෙමද ආවේ නෑ හරි අපි අපේ හાર્ඩ්වෙයා වර්ක්ෂොප් එකේදී අර නොමිල කරන හાર્ඩ්වෙයා වර්ක්ෂොප් එකේදී අපි ඕක කළා මැෂින් එකක් සම්පූර්ණයෙන්ම ෆෝමැට් කරලා අලුතෙන්ම මෙහෙයුම් පද්ධතියක් දැම්මා. හරි. දැන් පුතේ අපි සාමාන්‍යයෙන් මෙහෙයුම් පද්ධතියක් මාරු කරන අවස්ථාවක් තමයි අපේ කම්පියුටරේට වෛරස් එහෙම ගිහිල්ලා කම්පියුටරේ වැඩක් කරන්න බැරි වුණාට පස්සේ ස්ලෝ වුණාට පස්සේ කම්පියුටරේ වැඩක් කරන්න බැරිම නම් අපි මොකද කරන්නේ? කම්පියුටරේ ෆෝමැට් කරලා සම්පූර්ණයෙන්ම මකලා අලුතෙන්ම මෙහෙයුම් පද්ධතියක් දානවා. හැබැයි මේ මෙහෙයුම් පද්ධතියක් දාන්න හොඳ දැනීමක් තියෙන්න ඕනි ඒක කරන විදිහ හොඳ දැනීමක් තියෙන්න ඕනි. මේක නොදැන කරන්න බෑ නොදැන කළොත් එහෙම සේරම කොට උඩ මෙහෙම පද්ධතියක් දාන්න හොඳ දැනීමක් තියෙන්න ඕනි දාන ක්‍රමයේ දැනගෙන තියෙන්න ඕනි හරි දැන් මේ අහන්නකෝ දැන් බලමු අපිට මෙහෙම පද්ධතියෙන් කරන්න පුළුවන් මොනවද කියලා මෙහෙම පද්ධතියෙන් කරන කාර්යයන් මොනවද කියලා හරි මෙහෙම පද්ධතියකින් අපිට ඉටු කරලා දෙන කාර්යයන් මොනවද කියලා එහෙනම් මාතෘකාව දාගන්න ඊගාවට ඊළඟට දාගන්න පැටිය මාතෘකාව අනු මාතෘකාව දාගන්න මෙහෙයුම් පද්ධතියක කාර්යයන් මෙහෙයුම් පද්ධතියක කාර්යයන් මෙහෙයුම් පද්ධතියක කාර්යයන් හරිද ලියාගත්තද පැටිය මාතෘකාව ඔව් සර් ලියවගත්ත හරි අනේ පුතේ ඇහුවාම කතා කරන්න සද්ද නැතු ඉන්න එපා ඔයාලගේ පන්තිය ගොළුවව ඉන්න එපා ඈ ගොළුවව ඉන්න එපා හරි අ බලමු මෙහෙම පද්ධතියෙන් මොකද්ද මේ කරන කාර්යයන් කියලා මෙයාගේ එක කාර්යයක් නෙමෙයි කාර්යයන් රාශියක් කරලා දෙනවා මෙයාගේ කාර්යයන් රාශියක් කරලා දෙනවා හරි එතකොට අපි බලමු මොනවද මෙයාගේ කරගන්න කාර්යයන් කියලා මොනවද මෙයාගෙන් අපිට කරගන්න පුළුවන් කාර්යයන් කියලා. හරි. මෙයා වැඩ ගොඩාක් කරලා දෙනවා. ප්‍රධාන වැඩි තමයි පරිගණකීය ක්‍රියාත්මක කරලා වල දෙන්නේ. එවනම් ක්‍රියා පරිගණකයක් ක්‍රියාත්මක තත්වයට පත් කරලා දෙන්නේ. හරි. පරිගණකයක් ක්‍රියාත්මක තත්වයට පත් කරලා දෙන්නේ. පළවෙනි කාරණා මෙයා කරන පළවෙනිම කාර්යය පරිගණකය භාවිතා කරන්නාට පරිගණකය භාවිතා කරන්නාට පහසුවෙන් පරිගණකයට සම්බන්ධ වීම සම්බන්ධ වීමට පසුබිම සලසා දීම එහෙනම් අවස්ථාව ලබා දීම පසුබිම සකස් කර දීම ඔන්න පුතේ මෙන්න මෙයා කරන පළවෙනිම වැඩේ
පරිගණකයේ භාවිතා කරන්නාට පහසුවෙන් පරිගණකයට සම්බන්ධ කිරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම. ඇයි පුතේ ඉතින් ස්විච් එක ඔන් කළාට පස්සේ කම්පියුටරේ ලෝඩ් කරලා දෙනවා කියන්නේ ඕකටනේ. හරි. කම්පියුටරේ ස්විච් එක ඔන් කළාට පස්සේ කම්පියුටරේ ලෝඩ් වෙලා අපිට ඩෙස්ක්ටොප් ස්ක්‍රීන් එකට එනවා. දැන් මේ බලන්න පුතේ. දැන් මේ බලන්නකෝ. දැන් මේක නම් පෙන්වන්න බැරි වෙයි මොකද මිනිමයිස් කරන්න බැහැ රෙකෝඩින් එක දාලා තියෙන නිසා. දැන් ඔයාලට පසුබිමෙන් පේනවද පුතේ ඩෙස්ක්ටොප් ස්ක්‍රීන් එක පේනවද? පේනවද ඩෙස්ක්ටොප් ස්ක්‍රීන් එක? නැහැ තාම. නැද්ද පේන්නේ? ආයින්ද? ඉන්නකෝ 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 මම ඩෙස්ක්ටොප් ස්ක්‍රීන් එක පෙන්වන්න. දැන් පේනවද ඩෙස්ක්ටොප් ස්ක්‍රීන් එක? දැන් පේනවද? පේනවා. එහෙනම් මම පුතාලෙන් ඔන්න මම ප්‍රශ්නයක් අහනවා. අපිට කම්පියුටරෙන් වැඩක් කරගන්න පුළුවන් වෙන්නේ මෙතෙන්ට ආවට පස්සේද නැද්ද? ආවට පස්සේ. ඔව්වනේ මෙතෙන්ට ආවට පස්සේ තමයි අපිට කම්පියුටරෙන් වැඩක් කරගන්න පුළුවන් වෙන්නේ. කම්පියුටරේ ස්විච් එක ඔන් කරපු හැටියෙම ඔතෙන්ට එනවද? නැහැ. නෑ එන්නේ නෑ. ටිකක් වෙලා යනවා නේද? පළවෙනි කාරණාවෙන් කියන්නේ මොකක්ද කියලා? පරිගණකේ භාවිතා කරන්නාට පහසුවෙන් පරිගණකයට සම්බන්ධ වීමට පසුබිම සකස් කිරීම. ඔව්වනේ. දැන් කම්පියුටරේ ස්විච් එක ඔන් කරලා මෙන්න මෙතෙන්ට ආවට පස්සේනේ ওই පසුබිම හදලා දුන්නාට පස්සේනේ අපිට කම්පියුටරෙන් වැඩක් කරන්න පුළුවන් වෙන්නේ. අන්න බලන්න. පරිගණකේ භාවිතා කරන්නාට පහසුවෙන් පරිගණකයට සම්බන්ධ වීමට අවශ්‍ය පසුබිම සකස් කර දීම. අවශ්‍ය පසුබිම සකස් කර දීම. ඔන්න කම්පියුටරේ දැන් මෙහෙයුම් පද්ධතියෙන් කරන පළවෙනිම රාජකාරිය. මෙහෙයුම් පද්ධතියෙන් කරන පළවෙනිම රාජකාරිය. මතක තියාගන්න පුතේ. පරිගණකේ භාවිතා කරන්නාට පහසුවෙන් පරිගණකයට සම්බන්ධ වීමට අවශ්‍ය පසුබිම සකස් කර දීම. පරිගණකේ භාවිතා කරන්නාට පහසුවෙන් පරිගණකයට සම්බන්ධ වීමට අවශ්‍ය පසුබිම සකස් කර දීම. කියන්න පුතේ මොකද්ද මෙයාගේ පළවෙනිම රාජකාරිය? මෙහෙයුම් පද්ධතියේ පළවෙනිම රාජකාරිය? පරිගණකේ භාවිතා කරන්නාට පහසුවෙන් පරිගණකයට සම්බන්ධ වීමට අවශ්‍ය පසුබිම සකස් කර දීම. පරිගණකේ භාවිතා කරන්නාට පහසුවෙන් පරිගණකයට සම්බන්ධ වීමට පසුබිම සකස් කර දීම. හරි. ඔන්න පළවෙනි කාරණාව. ඒක ලියාගනිමුද අපි? ලියාගනිමුද පුතේ? පළවෙනි කාරණාව ලියාගනිමුද? ආසර්. හරි. පළවෙනි කාරණාව. දැන් මේ බලන්න පුතේ. දැන් මම ලියනකොටම ලියන්න එපා. මම ලියනකොටම ලියන්න එපා. මට ඒ කාරණාව කියන්න. මට මතක නෑ දැන් ඒක. මෙහෙයුම් පද්ධතියක කාර්යයන් පළවෙනි එක මට මතක නෑ. මොකද්ද පළවෙනි එක පුතේ? මොකද්ද? කාර්යශීලකයාට අවශ්‍ය පසුබිම පරිගණකය භාවිතා කරන්නාට. පරිගණකය භාවිතා කරන්නාට අපි කියනවා පුතේ පරිශීලක කියලා. කවුරු කියලාද? පරිශීලකයා. පරිශීලක ඉංග්‍රීසියෙන් කියනවා මොකද්ද? user user. පරිගණකේ භාවිතා කරන්නාට පහසුවෙන් පරිගණකයට සම්බන්ධ වීමට very good. සම්බන්ධ වීමට පසුබිම සකස් කිරීම අවශ්‍ය පසුබිම සකස් කර දීම. පසුබිම සකස් කිරීම. ඔන්න පුතේ පළවෙනිම රාජකාරිය මෙයාගේ. ලියාගන්නද? පසුබිම සකස් කර දීම.
ඔන්න පුතේ පළවෙනිම රාජකාරිය මෙයාගේ. ලියාගන්න මම පැටව ලියාගෙන ඉවරලා කියන්න දරුවනේ. ඉවරයි සලියලා. හරි. දැන් බලමු ඊළඟ රාජකාරිය මෙයාගේ. දැන් බලමු මෙයාගේ ඊළඟ රාජකාරිය. හරි. බලමු මෙයාගේ ඊළඟ රාජකාරිය. ඊළඟ රාජකාරිය නා පුතේ මධ්‍යම සැකසුම් ඒකකයේ CPU එක පාලනය කිරීම. හරි. එහෙම නැත්නම් මධ්‍යම සැකසුම් ඒකකයේ කාර්ය පාලනය කිරීම. දැන් ඔයාලා මගේ පුතාලා දන්නවා පොඩ්ඩක් ඉන්නවා පෙන්නන්න. දැන් ඔයාලා දන්නවා පරිගණකයක දත්ත තොරතුරු බලට පත් කරන්නේ මධ්‍යම සැකසුම් ඒකකයේ කියලා. ඒ කියන්නේ CPU එකෙන් කියලා දන්නවා. ඔයාලා හැමෝම දන්න කාරණාවක් තමයි අපි දැන් කලින් පාඩමේදී ඔක කතා කළානේ. කලින් පාඩමේදී මෙයා ගැන කතා කරාද? ඔව් සෙන්ට්‍රල් ප්‍රොසෙසර් ඇත්ති වෙනකන් කතා කරා මෙයා ගැන. ඇත්ති වෙනකන් කතා කළා මෙයා ගැන. මෙයා මොකද්ද කරන්නේ? මතකයන්. අනේ. ඔබම නම් විභාග ලියන්න බෑ. ඒකා ප්‍රොසෙස් කරදී. පරිගණකයේ සියලු නෙගිරීම. පරිගණකයේ දත්ත, පරිගණකයකට අපි ලබා දෙන දත්ත සකස් කිරීම. අනේ දෙයියනේ මතක නැහනේ කොල්ලනේ. පරිගණකයේ දන්නේ කිව්වලු. හරි. දෙන දත්ත ගබඩා කර නෑ. දත්ත ගබඩා කිරීමක් මෙයා කරන්නෙම නෑ. මෙයාගේ යම් යම් දත්ත ගබඩා කිරීමක් වෙනවා. අපි පරිගණකයකට ඇතුළු කරන දත්ත සකස් කරන කෙනා තමයි මෙයා සකස් කරන්න ප්‍රොසෙසර්. ප්‍රොසෙසර් එක. හරි. මෙයාට කියන අපි මොකක් කියලාද? CPU එක. CPU එක. මෙහි පද්ධතියෙන් කරන තවත් කාර්යයක් තමයි මේ CPU එකේ කාර්යයන් පාලනය කිරීම. මෙයා ඇතුලේ සිද්ධ වෙන කාර්යයන් පාලනය කිරීමත් මෙහිම් පද්ධතිය මගින් කරනවා. අන්න මෙහිම් පද්ධතිය ඊළඟ කාර්යය. CPU එකක් තුල සිදුවන කාර්යයන් පාලනය කිරීම. CPU එක තුල සිදු කරනු ලබන කාර්යයන් පාලනය කිරීම. ඔන්න දැන් මෙහිම් පද්ධතියේ රාජකාරි දෙකක් කතා කළා. මෙහිම් පද්ධතියේ රාජකාරි දෙකක් කතා කළා. එක පරිගණකයේ භාවිතා කරන්නාට පහසුවෙන් පරිගණකයට සම්බන්ධ වීමට පසුබිම සකස් කර දීම. දෙක CPU එකේ මධ්‍යම සැකසුම් ඒකකයේ කාර්යයන් පාලනය කිරීම. කියන්න පුතේ එහෙනම් දෙවනි රාජකාරිය මොකද්ද? කියන්න මෙහෙම පද්ධතියේ දෙවනි රාජකාරිය මොකද්ද? මධ්‍යම සැකසුම් ඒකකයේ කාර්යයන් පාලනය කිරීම. හරි. ඔන්නේ කරුණත් ලියාගමු. මධ්‍යම සැකසුම් ඒකකයේ කාර්යයන් පාලනය කිරීම. මධ්‍යම සැකසුම් ඒකකයේ කියනකොට අතරමැදින් අපි මේ CPU කියලා දාගමු. CPU කියන්නේ central processor unit කියන්නේ. central processor unit ඔව් අපි ඇත්ත වෙනකන් කතා කරේ ඔවා.
හරිද පුතේ ලියාගෙන ඉවරද? ඔව් සර්. හරි. ඔව් සර්. ඊට පස්සේ යන් ඊළඟ කාරණාවට. මෙයාගේ ඊළඟ රාජකාරිය බලමු. බලමු මෙයාගේ ඊළඟ රාජකාරිය. පරිගණක මතකය නිසි ලෙස හැසිරවීම. පරිගණක මතකය. පරිගණක මතකය. මතකද පරිගණක මතකය? මොකද කම්පියුටර් මෙමරි එක කියන්නේ? කම්පියුටර් මෙමරි එක දැකලා තියෙනවද? CPU එකේනේ තියෙන්නේ නෙමෙයි. ඒ කෑෂ් මෙමරි එක. කම්පියුටර් මෙමරි එක දැකලා තියෙනවද? මම පෙන්නලා නම් තියෙනවා අනන්ත වාරයක්. දැකලා තියෙනවා සර්, දැකලා තියෙනවා සර්. ආ ඉන්න මම පෙන්නන්න දැන් නම් මේ මයික් ඔල්ලන්න මේවා අමතක වෙනවා පරිලෙක. හાર્ඩ් ඩිස්ක් එක. හાર્ඩ් ඩිස්ක් එක කියන්නේ ස්ටෝරේජ් එකනේ, ඩිවයිස් එකක් කියන්නේ. RAM එක නේද සර්? හැබැයි මම පෙන්නනවා. ආයි එහෙම පෙන්නන්නේ නැහැ. බලමු පෙන්න මම පෙන්නනවා. බලමු දැකලා තියෙනවද කියලා. දැකලා තියෙනවද කියලා බලමු. දැකලා තියෙනවා කිව්වොත් එහෙම අනිනවා ටොකු. ඒ මොකද මොකද මතක නැහැනේ. අපි නම් දැකලා තියෙනවා සර්. දැකලා තියෙනවද? දැකලා තියෙනවා සර්. කවුද පෙන්නලා තියෙන්නේ? මම පෙන්නලා තියෙනවා නේද? ඔව් සර්. එහෙනම් මතක නැහැ කිව්වේ මොකද? එනගන්න ටොකු. අවංකව ටොකු දෙකක් එනගන්න. සර් අපි කලින් දෙකලා තියනවා කියලා කිව්වනේ. ඒක මට දැන් යන්නේ. හරි. මේ අහගන්න පුතේ. මේ තියෙන පරිගණක මතකය. මේ තියෙන පරිගණක මතකය. කම්පියුටර් මෙමරි එක, RAM එක. මෙහෙයුම් පද්ධතියෙන් කරන තවත් කාර්යයක් තමයි මගේ පැටවුනේ. මෙන්න මේ පරිගණක මතකය නිසි ලෙස හැසිරවීම. පරිගණක මතකය නිසි ලෙස හැසිරවීම. පරිගණක මතකය නිසි ලෙස හැසිරවීම. හරි. දැන් බලන්න පුතේ ඔන්න මෙහෙයුම් පද්ධතියේ රාජකාරි තුනක්. එයාගේ ඩියුටි තුනක් අපි දැන් කතා කළා. පළවෙනි ඩියුටිය තමයි එයාගේ පරිගණකය භාවිතා කරන්නාට පහසුවෙන් පරිගණකයට සම්බන්ධ වීමට අවශ්‍ය පසුබිම සකස් කර දීම. එයාගේ දෙවනි ඩියුටිය තමයි මධ්‍යම සැකසුම් මේකකෙහි කාර්යයන් පාලනය කිරීම. දැන් එයාගේ තුන්වෙනි ඩියුටිය තමයි මොකද්ද? පරිගණක මතකය නිසි ලෙස හැසිරවීම. කියන්න පුතේ මෙයාගේ තුන්වෙනි ඩියුටිය මොකද්ද? කියන්න මගේ පැටියෝ. පරිගණක මතකය නිසි ලෙස හැසිරවීම. පරිගණක මතකය නිසි ලෙස හැසිරවීම. ඔන්න පුතේ දැන් කාරණා තුනක් දන්නවා. එයාගේ ඩියුටි තුනක් දන්නවා, රාජකාරි තුනක්. පරිගණකය භාවිතා කරන්නාට පහසුවෙන් පරිගණකයට සම්බන්ධ වීමට අවශ්‍ය පසුබිම සකස් කර දීම. ඒ කියන්නේ කම්පියුටරේ ඔන් කළාට පස්සේ බූට් කරලා අපිට ඩෙස්ක්ටොප් එකට ගෙනල්ලා දෙනවා කියන එක. දෙවනි කාර්යය මධ්‍යම සැකසුම් මේකකේ කාර්යයන් පාලනය කිරීම. තුන්වෙනි කාර්යය පරිගණක මතකය නිසි ලෙස හැසිරවීම. හරි. එහෙනම් අපි ඒකත් ලියාගමු. පරිගණක මතකය පරිගණක මතකය නිසි ලෙස හැසිරවීම. පරිගණක මතකය කියන තැන මම දාන්නම් කම්පියුටර් මෙමරි කියලා. ඒක වටිනවනේ. කම්පියුටර් මෙමරි එක. පරිගණක මතකය නිසි ලෙස හැසිරවීම.
හරිද මයි පුතේ? හරිද මගේ පැටවුනේ? හරි සල්ලිය. හරි සර්. ආ. දැන් අහගන්න මගේ දරුවෝ ඊළඟ රාජකාරිය මෙයාගේ. Number 4. හතරවෙනි ටාස්ක් එක. හතරවෙනි ටාස්ක් එක. අපේ පරිගණකයේ දත්ත ස්ථිර ලෙස ගබඩා වෙන්නේ ආචයන උපාංගවලනේ. ගබඩා උපකරණවලනේ. ඔය hard disk එක. Pen drive එක, CD, DVD දත්ත ගබඩා කරන උපකරණ. හරි. එහෙනම් මෙයාගේ හතරවෙනි රාජකාරිය තමයි පුතේ හතරවෙනි රාජකාරිය තමයි ආචයන උපාංගවල කාර්යයන්. එහෙම නැත්නම් ගබඩා උපකරණවල කාර්යයන් පාලනය කිරීම. ඒකත් එන්නන්නම්කො. දැන් ඒකත් ගැටලුවක් නෑ. දැන් මගේ පුතාලා ආචයන උපාංග දැකලා තියෙනවද මම පෙන්නලා තියෙනවද? ඔව් සර් දැකලා තියෙනවා අපිට මා. මේ මොකද්ද? මේ මොකද්ද? What is this? මේ මොකද්ද? Hard disk. Oh. Hard disk. මේක hard disk එක. මේක hard disk එක. අපේ පරිගණකයේ දත්ත ස්ථිර ලෙස ගබඩා වෙන්නේ මෙන්න මේ hard disk එකට. අපේ පරිගණකයේ දත්ත ස්ථිර ලෙස ගබඩා වෙන්නේ මේ hard disk එක ඇතුළේ. එතකොට මෙහෙයුම් පද්ධතියෙන් කරන තව රාජකාරියක් තමයි පුතේ මේ hard disk එක ඇතුලේ සිද්ධ වෙන ක්‍රියාවලිය පාලනය කිරීම. ආචයන උපාංගවල කාර්යයන් පාලනය කිරීම. ඒ කියන්නේ මේගොල්ලෝ ඇතුලේ සිද්ධ වෙන ඔපරේෂන් එක පාලනය කරන එක. මෙහෙයුම් පද්ධතියේ තවත් ඩියුටි එකක්. මෙහෙයුම් පද්ධතියෙන් කරන තවත් කාර්යයක් තමයි පුතේ ආචයන උපාංගවල ගබඩා උපකරණවල කාර්යයන් පාලනය කිරීම. ගබඩා උපකරණවල කාර්යයන් පාලනය කිරීම. ආචයන උපාංගවල කාර්යයන් පාලනය කිරීම. එහෙනම් කියන්න මගේ පැටවුනේ මෙහෙයුම් පද්ධතිය හතරවෙනි රාජකාරිය මොකද්ද? ආචයන උපාංග. ආචයන උපාංග තුල කාර්ය පාලනය. Very good. Very good. තුල ඔබතේ ආචයන උපාංගවල සිදුවන ක්‍රියාවලිය නම් ආචයන උපාංගවල කාර්යයන් පාලනය කිරීම. ආචයන උපාංගවල කාර්යයන් පාලනය කිරීම මෙයාගේ ඊළඟ රාජකාරිය. ඒකත් එහෙමනම් අපි ලියාගමුකෝ. හරි. එහෙනම් ලියාගන්න පුතේ. ආචයන උපාංගවල පාංගවල මම වරහන් අස්සේ ලියන්නම් ස්ටෝරේජ් ඩිවයිසස් කියලා. එතකොට මතක් වෙනවනේ ස්ටෝරේජ් ඩිවයිසස්. ආචයන උපාංගවල කාර්යයන් පාලනය කිරීම. ඔන්න යාලේ එයාගේ ඊළඟ රාජකාරිය බලන්න. දැන් මේ මෙහෙයුම් පද්ධතියක ඩියුටි තුනක් රාජකාරි තුනක් අපි කතා කරා. පළවෙනි රාජකාරිය තමයි පරිගණකය භාවිතා කරන්නාට පහසුවෙන් පරිගණකයට සම්බන්ධ වීමට පසුබිම සකස් කර දීම. දෙවෙනි රාජකාරිය මධ්‍යම සැකසුම් ඒකකයේ කාර්යයන් පාලනය කිරීම. තුන්වෙනි රාජකාරිය පරිගණක මතකය නිසි ලෙස හැසිරවීම. පරිගණක මතකය නිසි ලෙස හැසිරවීම. හතරවෙනි රාජකාරිය මේ දැන් ලිව්වේ එක. ආචයන උපාංගවල කාර්යයන් පාලනය කිරීම. පාලනය කිරීම. ඔව්.
හරිද මයි පුතේ ලියාගෙන ඉවරද? ඔව් සර්. හරි. ඉවරයි සර්. හරි. සර්. ඔව් පුතේ. මට ඔය පයෙන් තුනම සර් පයෙන් තුනම මට දැන් කටපාඩමින් කියන්න පුළුවන්. නියමයි. නියමයි. එහෙම තමයි ඉන්න ඕනේ. එළ. හරි. දැන් මේ අහන රත්තරන් පුතේ. දැන් මේ අහන පැටියෝ. දැන් අද පුතේ අපිට පන්තිය පටන් ගන්නකොට ඇත්තටම පැයක් විතර පරක්කු වුණා. මොකද අටේ ඉඳන් මොකුත් ඔන් කරන්න බැරි තත්ත්වෙකම තිබුණා විදුලි ගහන නිසා. ඊට පස්සේ අටහමාරින් දැන් කනෙක්ට් කරගත්තෙත් බොහොම අමාරුවෙන්. අපිට පැයක් නැති වුණානේ. අපි මේ පැයට පැය දෙක තුනක් අපි ඉගෙන ගමු. ඉගෙන ගමු මේ මාසෙ. හරි? මේ පුතේ මයි පුතාලා හැමෝටම බදාදා. එතකොට බදාදා හවස 6ට පුළුවන්ද පුතේ? එහෙමනම් ගැටලුවක් නැහැ නේද මගේ පැටවුන්ට? නෑ සර්. ඔව් එහෙනම් මයි පුතේ හොඳට මතක තියාගන්න බදාදා හවස 6ට මං කෝකට ගෲප් එකේ අදම මැසේජ් එක දාන්න බදාදා හවස 6 ඉඳන් 8 වෙනකන් අපි පන්තිය කරමු පුතේ වැඩි පැය ගානක් හරි වැඩි පැය ගානක් කරමු පුතේ මොකද නැත්නම් මේ අපරාධනේ අපිට අපරාධයක් මේක ඒක නිසා හරි එහෙනම් රත්තරන් පුතේ අදට නතර කරමු අපි අපි බදාදා හම්බ වෙමු බදාදා අපි වැඩි පැය ගානක් කරමු හරි දැන් මට කියන්න පටව උනේ අද ක්ලාස් එක බදාදාටම කරමු අනේ මම හරි කැමති බදාදාටම කරන්න පුළුවන් නම් මොකද බදාදා දවස මම ෆුල් ෆ්‍රී ඔව් සර් බදාදා ඔන්ලයින් ඉස්කෝල පන්ති නේ ඔන්ලයින් ඉස්කෝල පන්ති දාලා නැහැ නේද ඔව් බදාදා මත මම ෆුල් ෆ්‍රී කරමු බදාදා මට ඕනි වෙලාවක් පුළුවන් හරි පැහැදිලි වුණාද අවසාන කරුමුතාලට සමාවෙන්න පුතේ අද මට ඉක්මනට පටන් ගන්න පටන් ගන්න බැරුණේ සමාවෙන්න දරුවනේ ඒකට හරි අපි බදාදට වැඩි පැය ගණක් කරමු මොකද දැන් ඔයාලා ලොග් වෙලත් පැය භාගයක් විතර පුතේ හිටියා ඒකට සරට සෝරි වෙන්න මම සමාව ඉල්ලනවා එහෙම මේ කියන්නේ ඔයාලා අපහසුතාවයටපත් වුණා නම් අපි බදාදා හම්බ වෙමු මයි පැටවුන එන හැමෝටම ආයිබෝවන් සුබ රාත්‍රියක් වේවා ආයිබෝවන් ගුඩ් නයිට් සර් බයි සර් බයි පැටියෝ